දෝෂ සූත්‍රය ද්වේෂය අත්හැර දැමීම ගැන වදාළ දෙසුම. ඒ දේශනාවේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණේ වදාලේ. අරහත් මුනිදානන්මයි මේ වදාලේ. මේ විදිහටයි මට අසන්ත ලැබුණේ. පින්වත් මහණෙනි, එකම දෙයක් අත්හැර දමන්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. ඒ එකම එක දේ මොකක්ද පින්වත් මහණෙනි? ද්වේෂය නම් වූ ඒ එකම දේ අත්හරින්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. අපිට මේ ධර්මයේ අදාහගත්තුත් යම් කෙනෙක් එයාට ඒ ධර්මයෙන් පිහිටක් ලබා ගන්න බැරිද පුළුවන්ද? එයා නියත වශයෙන්ම මේ ධර්මයෙන් පිහිට ලබා ගන්නවා. එහෙනම් භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා පින්වත් මහණෙනි, මේ ද්වේෂය කියන එකම එක දේ අතහැලා දාන්න. එහෙම අතහරින කෙනා අනාගාමී වෙනවා කියලා මම ඇප වෙනවා කියලා කියනවා. ඒතර යම් කෙනෙක් මේ ධර්මයේ අදාහ ගත්තොත් මේ ඇත්තක් මේ සත්‍යක් ඒකාන්ත වශයෙන්ම මේ සත්‍යක් කියලා යම් කෙනෙක් අදාහ ගත්තොත් එයා කැමති වෙනවා ඒ ධර්මයේ පුරුදු කරගෙන තමන්ගේ ජීවිතේ පමුණව ගන්න කැමති වෙනවා. එයා කැමති වෙන්නේ මේ ධර්මයට පැහැදුනොත් නේද? පැහැදුණු කෙනා ධර්මය අවබෝධකට කැමතියි. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා ද්වේෂයට කැමති නෑ. ද්වේෂයට අකමැති. ඒක දුරු කරන්නයි කැමති. එයා හොඳට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න හුරු වෙනවා. එතකොට එයාට තේරෙනවා එයා තුල ද්වේෂය හට ගන්නවා. ආන් එතකොට එයායි ඒ ද්වේෂයට අකමැති හිත පවත්තන්න පුරුදු වෙනවා. තමන් තුල ද්වේෂය තියෙනවා දැනගන්න ඕන. ද්වේෂය හට ගන්නවා දැනගන්න ඕන. ආන් එතකොටයි එයා ඒ ද්වේෂය අතහරින්න ඌමනා කටයුතු කරන්න කැමති වෙන්නේ. එහෙම නැත්නම් ද්වේෂය ඇවිල්ලා දන්නෙම නැහැ. ඒ ද්වේෂයට යට වෙලා තමන් අකුසලත් කරගෙන ඉවරයි. එහෙනම් ද්වේෂය අතහරින්න කැමති කෙනා විසින් මොකද කරන්නේ? එයා සීයෙන් වාසය කරනවා. එතකොට එයාට තේරෙනවා මා තුළ ද්වේෂය හට ගන්නවා. ඊට පස්සේ එයා තේරුම් ගන්න උත්සාහ කරනවා කොහොමද ද්වේෂය හටගන්නේ? එයා කොහොමද තේරුම් ගන්න එක? එයා දන්නේ නැහැනේ ද්වේෂය හටගන්න විදිය. එයා ද්වේෂය හටගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න උත්සාහ කරනවා, වෑයම් කරනවා. එයා කල්යාණ මිත්‍රයා ශ්‍රී වාසය කරනවා. කල්යාණ මිත්‍රයා සද්ධර්මය කියා දෙනවා. ඒ ධර්මයට අනුව එයා කල්පනා කරනකොට එයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ විදිහටයි ද්වේෂය හටගන්නේ. කල්යාණ මිත්‍රයා ශ්‍රී තවදුරටත් ඉන්නකොට සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ ධර්මයට අනුව කල්පනා කරනකොට එයාට තේරෙනවා මේ විදිහටයි ද්වේෂය නැති වෙන්නේ. එයා ද්වේෂය හටගන්න විදියත් ද්වේෂය නැති වෙන විදියත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ එයා ඒ ඉගෙනගත්ත දේ පුරුදු කරනවා. එතකොට ද්වේෂය එනකොට එයාකට අකමැති හිතෙන් වාසය කරනවා. ද්වේෂයට හිත යට වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට එයා ද්වේෂය නැති වෙන විදියට හිත පුරුදු කරනවා. දැන් අලුත් දෙයක් ඉගෙන ගත්ත නිසා මෙයා ප්‍රබෝධයෙන් ඉන්නේ. කලින් නොදත් දෙයක් ඉගෙන ගත්තා. ඒ නොදත් දෙයට කැමැත්තෙන් එයා ඉන්නේ. බලවත් කැමැත්තෙන් ඉන්න ඔයා. එතරේ අලුත් ජීවිතයක් එයා ගත කරන්නේ. ජීවිතය අලුත් වුණා. නැව් ප්‍රබෝධයෙන් ඉන්නේ. ප්‍රබෝධයෙන් ඉන්න කෙනා තුළ නීවරණ පෝෂණය වෙන්න පටන් ගන්නෑ. නීවරණ දුර්වල වෙන්න පටන් ගන්නවා. එයාට සුවපහසුවෙන් බණ භාවනා කරන්න පුළුවන්කමක් එනවා. එයා තුළ උපන් කැමැත්තෙන් බණ භාවනා කරනවා. එයා කුමක් සඳහාද බණ භාවනා කරන්නේ? ද්වේෂය නැති කිරීම පිණිස. තමන් තුළ උපන් කැමැත්තකින් යා ඒ ධර්මයේ පුරුදු කරනවා. එතර කලක් එහෙම කරනකොට නීවරණ දුර්වලලා යනවා. ප්‍රීතිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. සමාධිය ඉපදිනවා. ඒ සමාධිය තවදුරටත් පුරුදු කිරීමෙන් එයාට ද්වේෂය දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි ඒ විදිහට තමන් තුළ තියෙන අකුසල් දුරු කරන්නට නම් දුරු කරගන්නට නම් ඒකට කැමැති වෙන්න ඕන. කැමැති වෙන්න නම් ඒ භාගතුන් වහන්සේ පෙන්වා දෙන ඒකාන්ත වූ සත්‍යයට අපි පහදින්න ඕන. ඒ සත්‍යෙට පැහැදුන් නැත්නම් අපි තුළ කැමැත්තක් ඉපදෙන්නේ නැහැ ඒ ධර්මය අවබෝධ කරගන්න. ඒ ධර්මයේ අහද්දිත් කියද්දිත් තැති ගැනීමක් තමයි හටගන්නේ. යාන්තම් ගෑවිච්ච ආසාවක් තියෙනවා. යාන්තම් ගෑවිච්ච ආසාවට පොතපත බලනවා කියන උත්සාහ කරනවා. නමුත් මේ ඒ ධර්මයේ පුරුදු කරන්න බයක් එනවා. හාන් ඒ බය සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ මේ ධර්මයේ කෙරෙහි හොඳ විශ්වාසයක් ඇති කරගන්න කෙනා. කිසි බයක් නැහැ. එයා ඉතාම සුවපහසුවෙන් ධර්මයේ පුරුදු කරගන්න. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඒ ධර්මයේ කෙරෙහි බලවත් පැහැදීම උපදවා ගන්නට වාසනාව උදා වේවා.